ගෞරවනීය ආරාධනා කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒ ආදරණීය දායකත්වයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතිං සරණං ගච්ඡාමි. කැඳාගෙන එමින් ඒ ජනතා හදවතේ පාදම ස්ථානය ස්පර්ශ කරන්නට ඔබට අපට පාර දියා දුන් මාත්ලස බෙලගස්සෝමෙන් ශ්‍රී ලාංකීය දේශපාලන අවසි නායකත්වය සනිත් ප්‍රේමදාස මැතිතුමා මේ දේශයේ සුරත පියාණන් නරඹ හරිදානතුණ්ඩ අපේ ආරාධිත අද මැතිතුණ්ඩ ශ්‍රීලාකාරිය බෙලෝ උංගාරය එක් සත්‍යාධි වක්ෂ නායකතුමාට අපේ ආදරණීය නායකයාට ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි අගලවත් මැතිවරණ කොට්ටාසේ අප හිතාදර පීඩී අබේරත්න ගරු සංවිධායකතුමනි ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම මා හිතාදර කිත්සිරි කහටපිටිය ගරු මන්ත්‍රීතුමනි කීර්ති කාර්යවසම් ගරු මන්ත්‍රීතුමනි අගලවත් සභාපතිතුමා ප්‍රමුඛ වලල්ලා විට විපක්ෂ නායකතුමා ප්‍රමුඛ පාලින්ද නුවර විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා අනුබද්ධ සංවිධානවල සමාජික මහත්ම මහත්මීන් එවගේම චන්දපොල මධ්‍යස්ථාන 89ක් නියෝජනය කරමින් ග්‍රාම සේවා වසම් 128ක් නියෝජනය කරමින් අද මේ අවස්ථාවට සහභාගී වුණු අගලවත් මැතිවරණ කොට්ටාසේ අගලවත් වලල්ලා විට පාලින්ද නුවර දයාබර හිතාදර මවුරුණී පියවරුණී සහෝදර සහෝදරිය අද දින අගලවත් මැතිවරණ කොට්ටාසයට මම පැමිණියේ තමුන්නාන්සේලාගේ
ගම් ප්‍රදේශයට බල ප්‍රදේශයට ඇවිල්ලා පොදු ජනතාවගේ දෙපතුල ළඟටම ඇවිල්ලා මගේ ස්තුතිය සහ ප්‍රණාමය ඔබ සියලුම දෙනාට පුදනවා. යෝජනාවක් ආවා දිස්ත්‍රික්ක 25ක රැස්වීම් 25ක් තියලා ස්තුති කරහම ඇති කියලා. මම හිතුවා ජනාධිපතිවරණයක් වෙනුවෙන් ඡන්දෙ ඉල්ලන්නට රැස්වීම 154ක් කරන්නට පුළුවන් නම් ස්තුති කරන්නට රැස්වීම 154ක් පවත්වන්නට අපි කම්මැලි වන්නට හොඳ නැහැ. ඒ නිසා තමයි පුංචි විවේකයකුත් ගන්න සිද්ධ වුණා. ඒ මොකද මම බොහොම අමාරුවෙන් මැතිවරණය දිව්වේ. දින 30ක් 35ක් වගේ කාලයක් තිබුණේ හැමදේම කරන්න. මහජන රැස්වීම 154ක් කරලා තවත් අමතර රැස්වීම් මගේ මතකයේ හැටියට 80කට වැඩි ප්‍රමාණයක් කරන්න සිද්ධ වුණා. හැමදාම ඉතින් උදේ 2-3 වෙනකන් අපි විවිධ සංවිධාන විවිධ ජන කොට්ටාස ඇමතීමේ වැඩපිළිවෙළවල ක්‍රියාත්මක කරා. ඒ නිසා මිත්‍රවරුනි මට බොහොම කෙටි කාලයයි ලැබුණේ මැතිවරණ ව්‍යාපාරය කරන්න. මම මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නකොට මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා මැතිවරණ ව්‍යාපාරය කරලා ඉවරයි. කරලා අවසන්. මාව වටේම යවලා අරයගෙන් අහන්න ඕන, මෙයාගෙන් අහන්න ඕන, අහවලාගෙන් අවසර ගන්න ඕන, මේ පුද්ගලයාගෙන් අවසර ගන්න ඕන. ඔහොම කරකවලා කරකවලා තමයි අවසානයේ දෙන්නම නොදී ඉන්නම බැරි තැනම ලබා දුන්න. හැබැයි මිත්‍රවරුනි එක දෙයක් මම කියන්න කැමතියි. නායකත්වයේ ලොකුම ගුණාංගය තමයි වැඩේ හරියනකොට ප්‍රසාදය බාර ගැනීමත්, වැඩේ වරදිනකොට අනුන්ට ඇඟිලි දික් කිරීම. ඇත්ත වශයෙන් මේක නායකත්වයේ ගුණාංගයක් නෙවෙයි. දැන් ජයග්‍රහණය කරා නම් ජයග්‍රහණයට අයිතිකරුවන් අසීමිතයි. නමුත් පසුබෑමකට පරාජයකට ලක් වුණු නිසා වැඩි කවුරුත් ඒක බාරගන්නේ නැහැ. ඒ නිසා ඉදිරිපත් වුණු අපේක්ෂකවරයා හැටියට හරි හෝ වැරදි හෝ වගවීමයි වගකීමයි මම බාර ගන්නවා. ඒ බාරගත්ත විතරක් නොවේයි, මම අහලා තියෙන විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවටද කොහෙද පරාජයට පත්තුණු අපේක්ෂකවරයාට කශේරුකාවක් තිබුණා. මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා දිනපු පුද්ගලයාට සුබ පතන්නට පරාජයට පත්වීම තුළ ඒ පරාජය බාර ගැනීමෙන් ඒ පොදුනාරටි අපිට තිබුණයි කියන එක මම බොහොම සතුටින් කියන්නට කැමතියි. ඒ වගේම පරාජයේ වගකීමත් සමග මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කමිනුත් ඉල්ලා සුර. ඒකත් ඔබතුමන්ලා සිරු දෙනාම දැනගන්නට ඕන. එනිසා එකක් මම කියන්නට ඕන, මේ තනතුරු තාන්න මාන්න මේ පට්ටන් වලට ගිජු වෙලා කෑදර වෙලා මම මගේ දේශපාලන ගමන යන්නට ලෑස්ති නැහැ. මම බාරගන්නත් ලෑස්ති, අත්හරින්නත් ලෑස්ති.
මම බූවල්ලෙක් වගේ මේක බදාගෙන ඉන්නට යන්නේ නැහැ සදාකාලිකව. මොකද මේ තනතුරු කියන්නේ පුද්ගලයෙකුගේ හෝ පොඩි කණ්ඩායමකගේ පුද්ගලික බූදලයක් නෙවෙයි. මේ තනතුරු තාන්න මාන්න පට්ටම් වගකීම් මේ සියල්ලක්ම තීන්දුව වෙන්නේ ජන මතය තුල, ඔබතුමන්ලාගේ කැමැත්ත තුල. ඒ නිසා අද මම අගලවත්තට කියන්න, අගලවත්ත ජනතාවට කියන්නට ආවේ, ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස විශ්‍රාම ගන්නේ කියලා මම ඒකටත් ලෑස්තියි. ඒ වගේම ඔබතුමන්ලා කියනවා නම් නෑ තව දුරටත් මේ කාර්යයේ ජනතා සේවයේ නිරත වී සිටින්නේ කියලා නිකන් නොවේයි. එළවෙන මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය දෙන්නටත් ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ කියන්න. හැබැයි මිත්‍රවරුනි, මේ නායකකම් හොයාගෙන මම නම් අනේ වටේ යන්න නම් ලෑස්ති නැහැ. අර ජනාධිපති අපේක්ෂකත්වයේ වෙනුවෙන් මට පුදුම රස්තියාදුවක් සිද්ධ වුණා. අහවලාගෙන් අහණ්ඩයි, මෙයාගෙන් අහණ්ඩයි, අරයාගෙන් අවසර ගන්නයි මට ඔය පුද්ගලික අවසර අවශ්‍ය නැහැ. ජනතාවට පුළුවන් නම් ඒ අවසරය ලබා දෙන්න අන්න මම මේ වැඩේට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම මගේ පළවෙනි වගකීම තමයි අගලවත්ත මැතිවරණ කොට්ටාසේ 28,744 අපවිත ඡන්ද ලබා දුන්නා. ලංකාවෙන් අපිට ලැබුණා 55,64,239. මම මේක අවස්ථාවක් කරගන්නවා අගලවත්ත මැතිවරණ කොට්ටාසයට නායකත්වය ලබා දුන් මාගේ කල්යාණ මිත්‍ර පීඩී අවේරත්න මැතිතුමාට, ඒ වගේම වලල්ලා විට අගලවත්ත පාලින්ද නුවර සභාපතිතුමන්ලා, විපක්ෂ නායකතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා, අපේක්ෂකතුමන්ලා, අපේක්ෂකතුමියන්ලා, සංවිධායකතුමන්ලා, සංවිධායකතුමියන්ලා ඇතුළු අපේ ක්‍රියාකාරී සමාජික සමාජිකාවන්, අපේ ගම්වාසී, ප්‍රදේශවාසී, නගරවාසී ඒ ඡන්දේ ලබා දුන්නු සියලුම දෙනාට මගේ අවංක ආදර ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කරසෙමි. ඒ අවංක ආදර ස්තුතිය පුද කිරීමත් සමගම මම කියන්න කැමතියි අපිට අනිවාර්යෙන්ම ජයග්‍රාහී ගමනක් යන්නට පුළුවන්. ජයග්‍රාහී ගමන තුල මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා මොනෑම් හෝ විදිහකින් මට නායකත්වය ලබා දුන්නොත් මේ රටේ හැම ගමකම, හැම කුඩා ගමකම පක්ෂ සංවිධාන ගොඩනගලා මහමැතිවරණයේදී දැවැන්ත දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම තුලින්, ඒ වගේම පුළුල් සංධානයක් නිර්මාණය කිරීම තුලින් මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය ලබා දෙන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි, අමතක කරන්නට එපා, කැපකිරීම කරපු බොහෝ දෙනෙකුගෙන් අද පලි ගන්න, අද දේශපාලන පලි ගැනීම ඉහවහා ගිහිල්ලා තිබේ. රැකියා ශේෂ්ත්‍රයේ, වෘත්තිමය ශේෂ්ත්‍රයේ, ඒ වගේම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අද විපක්ෂ පාර්ශවයේ දසදහස් ගණනකට පලි ගැනීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබේ. මම කියන්න කැමති අනිවාර්යෙන්ම මේ පලිගැනීම් වලට ලක්වෙන ප්‍රයාදරණීය ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නොවේ, ඒ අයගේ
වගකීමක් බාරගන්නට අපි කටයුතු කරමු. අපේ මැතිවරණ ව්‍යාපාරයේ සුවිශාල ශක්තියක් අපට ලබා දුන්නා පාටලි චම්පික රණවක මැතිතුමා. ආරම්භයේදී විවිධ කට්ටියගේ බලපෑම් මත ඔය පුංචි පුංචි මතිමතාන්තර තිබුණා. එතුමා තීන්දුවක් ගත්ත සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරවන්නට ලොකුම ලොකු හයියක් ලබා දෙනවායි කියලා. චම්පික රණවක මැතිතුමා කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශයේ උපත ලැබපු ජනතා පුත්‍රේ. මගේ මතක හැටියට බුලත් සිංහල බල ප්‍රදේශයේ උපත ලැබපු පුද්ගලයෙක්. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති පාටලි චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් ඊයේ දවසෙත් මම හිටියේ ඒ අදාළ ස්ථානවල පොලිසියෙත් ඒ වගේම උසාවි සංකීර්ණෙත්. අද මට යන්නට බැරි වුණා මේ ස්තුති රැස්වීම මාලාව නිසා. අනිවාර්යෙන්ම එතුමා වෙනුවෙන් පෙනී සිටලා එතුමාගේ නිදහස වෙනුවෙන් අපි නිත්‍යානුකූලව කළ හැකි උපරිම කැපකිරීම කරන්නට අපි බලාපොරොත්තු වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්තවරුනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමන්ලට කියන්න කැමති, අපි අලුතින් හිතන්නට ඕන, අපි අලුත් ගමනක් යන්නට ඕන, නව මතවාදයක් නව ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට ඕන. අපි හැම විටම හිටපු ස්ථාවරය තමයි රට ආරක්ෂා කරන, රට සුරකින, සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙලා රටේ සෙසු ජාතීන්ටත් ආගම් වලටත් ඒ නිසි රැකවරණය ලබා දෙන සැබෑ බෞද්ධ ප්‍රතිපත්ති රජයන සිංහල බෞද්ධ රටක් තුල හැම ජාතියක්ම හැම ආගමක්ම ආරක්ෂා වෙන ප්‍රතිපත්තියයි අපි හැම විටම අනුගමනය කරේ. නමුත් වෙනත් විවිධ පාර්ශවයන්ගේ පුද්ගලික මතිමතාන්තර සහ ක්‍රියාකලාපයන් නිසා අපේ සිංහල බෞද්ධකම යටපත් වෙලා සිදුවුණු දේ තමයි වෙනත් පුද්ගලික මතිමතාන්තර ඉස්මතු වීම තුළ ඒ වැරදි මතවලට රට තුල පුළුල් ප්‍රචාරයක් ලැබුණා. මොකද මිත්‍රවරුනි, මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශය නිර්මාණය කරේ මගේ පියාණන්. සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා ඉහළම සේවාවක් ඉටු කරේ මගේ පියාණන්. ඒ අඩිපාරේ යමින් මටත් කළ හැකි උපරිම කර්තව්‍යයන් සැබෑ සිංහල බෞද්ධයෙක් හැටියට මම ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ කරපු කියපු හැම දෙයක්ම යම් යම් කණ්ඩායම් වල යම් යම් පුද්ගලින්ගේ පෞද්ගලික අදහස් නිසා අරක යටපත් වෙලා මේ වරද ඉස්මතු වුණා. ඉතින් පැහැදිලිවම මිත්‍රවරුනි, මට සැබවින්ම දේශාභිමානයෙන් යුත් දේශාලෙන් සමන්විත වූ විදේශීය පරදේශක්කාර බලවේගවලට යටපත් නොවන සැබෑ ප්‍රතිපත්තියක් ඉස්මතු කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම නායකත්වයේ නොසිටින නිසා. ඒ නිසා මම තදින්ම විශ්වාස කරනවා නව මුහුණුවරක්, නව දැක්මක්, නව වැඩපිළිවෙලක්
ඒ වගේම අපේ හෘද සාක්ෂියට එකඟව අපි විශ්වාස කරන දේශහිතයිෂි, ජාතිහිතයිෂි, ලංකාහිතයිෂි වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද පැහැදිලිවම තිබේ. ඒව අලුත් දෙයක් නෙවෙයි, ඒව අපේ මේ ලේ ඇට මස් මිදුළුවල නහරවල තිබෙන ගුණාංගයන්. නමුත් පුද්ගලික අදහස් නිසා වෙනත් දෙයක් ඉස්මතු වෙලා අපේ සැබෑ අදහස් සියල්ලක්ම යටපත් වෙන තත්ත්වයක් තමයි අපි දැක්කේ. ඒ නිසා මම කියන්න කැමති, අපි පැහැදිලිවම මේ අවස්ථාවේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරවීම උදෙසා, මහමැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් උපරීම කර්තව්‍යය කැපවීම කරන්නට අපි ලෑස්තියි. පෙබරවාරි මාසය දක්වා පාර්ලිමේන්තු කාලවකවානුව තිබෙන. පෙබරවාරි මාසේ අවසන් වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවා. ඒ විසිරුවන්නට පෙර ජනාධිපතිවරණ මැතිවරණ රැස්වීම් මාලාවේ ස්ථාන 154ටම ආසන මට්ටමින් 154ටම ගිහිල්ලා මම මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරලා මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් අපේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට අපි කඩිසර වුණා වගේම ඒටත් වැඩිය වැඩි පරිශ්‍රමයක් යොදලා මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු සියලුම කැපකිරීම් කරන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම කියන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, වර්තමානයේ වගකිවී යුතු විපක්ෂයක් හැටියට අපි වගකීමෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. සමහරෙක් හිතනවා විරුද්ධ පක්ෂයේ හිටපු පමණින් අපේ විරුද්ධ පාර්ශවය කරන හැම දෙයකටම අපි විරුද්ධ වෙන්නට ඕනේ කියලා. එහෙම කවුරු හරි හිතනවා නම් ඒක වැරදි අදහසක්. දැනට රාජ්‍ය පාර්ශවය කරන්නා වූ හැම ප්‍රතිපත්තියක්ම, හැම වැඩපිළිවෙලක්ම අපි තක්සේරු කරන්නට ඕන. හොඳ නරක බලන්නට ඕන. හොඳ දෙයක් සිදුවෙනවා නම් අපි ඒට සහයෝගය දෙන්නට ඕන. ඒක තමයි දියුණු දේශපාලනය කියන්නේ. යල් පැනගිය පැරණි දේශපාලනයෙන් අපිට අපේ රට දියුණු කරන්නට බෑ. රට ආරක්ෂා කරන්නට බෑ. මේ අලුත් වැඩපිළිවෙල තුල හොඳ දේවල් ටික ක්‍රියාත්මක කරන්නට ඕන. වැරදි දේවල් වලට විරුද්ධ වෙලා ඒ වැරදි පෙන්නලා දීලා ඒ වැරදි ප්‍රතිපත්තීන් නතර කරන තැනට ගෙන ඇවිල්ලා රටට වැඩදායි, ඵලදායි, ජනතාවට සුබවාදී විකල්ප ප්‍රතිපත්ති නිර්මාණය කරලා අපි ඒවට අපේ ආශිර්වාදය ලබා දෙන්නට ඕන. දැන් උදාහරණයක් කියනවා නම්, ඒ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වුණා වතු ජනතාවට රුපියල් 1000ක දීමනාවක් ලබා දෙනවයි කියලා. දැන් අපි ලෑස්ති වගකිවිදු විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව රැස් වුණු වහාම වතු ජනතාවට රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීම සඳහා ඒ මුදල් යෝජනාව වහාම ගෙන එන්න විපක්ෂයේ අපි අනිවාර්යෙන්ම එක අතක් නෙමේ අත් දෙකම උස්සලා අපේ සහයෝගය ලබා දෙන්න. දැන් අපි යෝජනා කරේ 1000 නෙවෙයි 1500යි. නමුත් රටේ වරම ලැබුණේ 169ක වරම ලැබුණේ බහුතර අනුමැතිය ලැබුණේ 1000ට. දැන් ඒ 1000 කරන්නට ඕන.
දැඟේදා හක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ලක්ෂ 69ක් ඡන්ද දුන්නු. ඒ වරමට අපි ගරු කරන්නට ඕන. ඒ වරම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දෙන්නට ඕන. ඒක අපි ලබා දෙන්න ලෑස්ති. රුපියල් බිලියන 500ක් 600ක් අතර බදු සහන ලබා දෙන්නට යෝජනා වෙලා තිබෙනවා. වැට් එක හරි අඩකින් පමණ අඩු කරන්නට යෝජනා වෙලා තිබෙනවා. නමුත් යෝජනාව විතරක් හරියන්නේ නැහැ. කැබිනට් අනුමැතිය විතරක් හරියන්නේ නැහැ. ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉතින් මේ උදාරතර බදු සහනය මහ පොළොවේ දියත් කිරීම සඳහා ඒ රුපියල් බිලියන 5000ක් 600ක් සමාවෙන්න රුපියල් බිලියන 500ක් 600ක් අතර ඒ බදු සහනය ලබා දෙන්නට කැබිනට් තීන්දුවක් ගත්තහම ප්‍රමාණවත් නැහැ. ප්‍රවෘත්ති නිවේදනයක් දියත් කරාට ප්‍රමාණවත් නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතියක් සහිතව ඒක ක්‍රියාවට නංවන්නට ඕන. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි ඒ බදු සහන ක්‍රියාත්මක කිරීම උදෙසා ඒ වැට් එක හරි අඩකින් අඩු කරලා තවත් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට ඒ පොරොන්දුණු සහන ටික ලබා දීම සඳහා 3-2 නෙවෙයි 6-5 නෙවෙයි 225ම ආශිර්වාදය අපි ලබා දෙන්න ලෑස්ති. 225ම එක අතක් නෙවෙයි හැමදෙනාම අත් දෙකම උස්සන්න ලෑස්ති. මේව ක්‍රියාවට නංවන්නට ඕන. දැන් විපක්ෂයේ කාර්ය බහරය වන්නේ මොකක්ද? ඇයි විපක්ෂය කියන්නේ? විපක්ෂය කියන්නේ පෙරදුණු නිසා. ලක්ෂ 56ට වැඩි ලක්ෂ 69. ඒක ඕනම පෙරපාසල් දරුවෙක් වුණත් දන්න දෙයක්. 69 වැඩි 56 අඩුයි. එහෙනම් 69 රටට ඉදිරිපත් කරපු ඒ පොරොන්දු මාලාව ඉස්පිල්ලක් පාපිල්ලක් නැර ක්‍රියාත්මක කරවීමේ ඒ බලපෑම කරන්නට තිබෙන්නේ විපක්ෂය අපිට. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ආවොත් පරාජය කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපිටයි. ඒකින්ද අපි කරන කියන හැම දෙයකටම විරුද්ධ වෙනවා. ඒක නෙවෙයි රටේ ජනතාවගේ බලාපොරොත්තු. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවට ඉඩ දෙන්නට ඕන. රටේ ජනතාවගේ පැතුමට ඒ අවස්ථාව දෙන්නට ඕන. දැන් දුප්පත් පවුල් වලට ලොකු බඩු මල්ලක් දෙනවයි කිව්වා. මේ ඇත්ත වශයෙන්ම පරාජයට පත් වෙලා 56 ලක්ෂයක් අරගෙන අපිට බඩු මල්ලට විරුද්ධ වෙන්න බෑ. බඩු මල්ලට විරුද්ධ වෙනවයි කියන්නේ මහා අමානුෂික දෙයක්. අපි අමානුෂික විපක්ෂයක් නෙවෙයි. අපි ජනතාවාදී විපක්ෂයක්. ජනතාවට සහයෝගය ලබා දෙන විපක්ෂයක්. අත් දෙකම උස්සලා අපි කියනවා බඩු මල්ලට අපි පක්ෂයි. බඩු මල්ල ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරන්නට ඕන. සමාවෙන්න අපි නෙවෙයි රජය කටයුතු කරන්නට ඕන. අපි සහයෝගය ලබා දෙන. ඒ විතරක් නෙවෙයි. දැන් මේ කන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා නොමිලේ පොහොර ටික. ඉතාමත්ම හොඳ දෙයක්. අපි ඉදිරිපත් කරා හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවයි කිය. නමුත් 69 ලක්ෂයක් කිව්වා නෑ. තේපොල් රබර් සුළු අපනයන භෝග එළවලු පළතුරු ගොඩබෝග වගාවට අපිට නිකම් පෝරේපා. අපි පිළිගන්නේ වී වගාවට දෙන නොමිලේ පොහොර විතරයි කියලා 69 ලක්ෂයක් කිව්වා. ඉතින් අපි ඒකට ගරු කරන්නට ඕන. අපි ඒක පිළිගන්නට ඕන. මේක මේ ඊර්ෂ්‍යාවකින් කුහකකමකින් කියන දෙයක් නෙවෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වැදගත්ම ගුණාංගය මොකක්ද?
අපි යම්කිසි තරගයක් පවත්වලා ඒ තරගෙන් තවත් පාර්ශ්වයක් ජයග්‍රහණය කරොත් ඒවට කුහක කමින් විවේචන කර කර ඉන්න එක නෙවෙයි. ජනතාව ඉල්ලපු ජනතාව දිනවපු දේ මහපොළොවේ ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන්නට ඕන. ඉතින් මේ කන්නේ මේ වීවගාව සඳහා මේ පෝර ටික ලබා දෙන එකට අත් දෙකයි කකුල් දෙකයි ඔය හැම දෙයකම සහයෝගය මුළු සර්වාංගයේම සහයෝගය ලබා දෙන්නට අපි දැස්ති. ඒ නිසා කිසිම බියක් සැකයක් අපේ ආණ්ඩු පක්ෂයේ කිසිම දෙනෙක් ඇති කරගන්නට ඕනේ නැහැ. ඔය නිකම් මේ දේශපාලන తాවකාලික වින්දන ලබා ගන්න මේ පාර්ලිමේන්තු මැති සභේ අපි පැරද්දුවයි කියලා බොහෝ ලොකුවට හෙඩ්ලයින් දමා ගන්නට අපිට නම් කිසිම වුමනාවක් නැහැ. ඒ වගේ අහංකාර කුහක පහත් දේශපාලන ක්‍රියාත්මක කරන්නට අපි උත්සාහ දරන්නේ නැහැ. මගේ ඉදිරියේ ඉන්න කුඩා දරයෙකුත් සදිත් මාමා කියලා මං හිතනවා ඒ අයගේ පුංචි හරි අනාගත පැතුමක් ඇති අපි වහන්ළු බලයට ගෙනෙන්න. මේ කුඩා දරුවටත් මගේ ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරනවා. මං කතා කරනකොට සදිත් මාමා කියලා එතුමත් කතාවක් කරනවා. මං හිතන්නේ හොඳ දේශපාලන අනාගතයක් තිබෙන දරුවෙක් කියලා මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි මම මේ කියන කාරණාව තමයි අපි දියුණු බුද්ධිමත් අලුත් විදිහකට යන්නට ඕන. අපි නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට ඕන. දැන් මුහුණු දිහා දැක්කහම අපිට පේනවා පිරි ඉතිරි යන්නට පෝර ටික තිබෙනවායි කියන එක ඔබලාගේ මුහුණු වලින් අපිට තේරෙනවා. අපිට පේනවා වසර 4.5ක් 5ක් තුල ඇත්ත වශයෙන්ම 2014 ඒ බාර ගන්නකොට තිබුණ ඒ විවිධ භාණ්ඩවල බඩු මිලයි අපේ ජනාධිපතිවරණ කාලයේ බඩු මිල බැලුවම අපිට පුළුවන්කම ලැබුණා 2014ටත් වැඩිය අඩු බඩු මිලක් පවත්වාගෙන යන්න. දැන් ඔබතුමන්ලාගේ මුහුණු දිහා බැලුවම අපිට පේනවා ජයග්‍රහණයෙන් පස්සේ තවත් බඩු මිල හොඳටම පහළ බැහැලා තමුන් නාන්සේලාගේ මුහුණු වලින්ම පේනවා බොහෝම ලොකු තෘප්තිමත් ජන ජීවිතයක් ගත කරනවා කියලා විශ්වාස කරනවා. 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වෙන දේ අද සිදුවෙනවා කියන එක ගැන ඇත්ත වශයෙන්ම මමත් සන්තෝෂයි. ඇත්ත වශයෙන්ම සන්තෝෂයි. ඒ නිසා ඒ 69 ලක්ෂයක් ලබා දුන්නු ඒ වරම තුල අද මං හිතන්නේ හැමෝටම හොඳට ආහාර ලබාගෙන බොහොම නිවිහැනිල්ලේ බොහොම සතුටින් රැට නිින්ද යනවායි කියන විශ්වාසය මං හිතන්නේ 69 ලක්ෂයට විතරක් නෙවෙයි රටේ ජනතාවටත් තිබෙනවා කියන එක මං හිතනවා. ඒ නිසා මිත්‍රවරුනි අපි අපේ ගමන තුල නිගම් බොරුවට පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රී බහුතරය පාවිච්චි කරලා රටට කරන්නට ඕන වැඩසටහන් ටික කඩාකප්පල් කිරීම නෙවෙයි අද යුගයේ අවශ්‍යතාවය. අද යුගයේ අවශ්‍යතාවය තමයි 69 ලක්ෂයක් හොඳයි කියපු දේ මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම සඳහා අපේ 56 ලක්ෂයේ මම මේ 56 ලක්ෂය කිව්වේ ඔක දල වශයෙන් කිව්වේ මේ හරි ගාන කියන්න ඕනේ නැත්නම් මේක හෙඩ්ලයින් දායි ඔන්න සජිත් වැරදුණයි කියලා 55,64,239 ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් 156 දල වශයෙන් නැත්නම් මේක ප්‍රවෘත්ති සිරස්සලවල යයි පරාජිත අපේක්ෂකයාට ගාන වරදී කියලා. එහෙම නෙවෙයි මම පොඩ පරිස්සමෙන් කතා කරන්නට ඕන. ඒ නිසා 55,64,239ක් ඡන්දෙ දුන්නා ආසන්න වශයෙන් තමයි මම මේ 56 කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම මම හිතනවා
දැන් 69 ලක්ෂයක් බොහෝම සතුටින් සිටිනවා. බඩු මිල ප්‍රශ්නේ ගැන, හෝර ගැන. ඒ මොකද හැම දෙයක්ම අර වක්කඩේ ඇරියා වගේ ඇති තරම් තියෙනවා කියන එක තමයි මට නම් ලැබෙන ආරංචිය. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් ලුණු මිලක් මං හිතන්නේ හොඳටම පහල බහලා තියෙනවා. ඒ නිසාම මට පේනවා තමුන්නාන්සේලා බලන්නකෝ හොඳ ලස්සනට hina වෙනවා මන් දිහා බලාගෙන ලොකු සැනසීමක් තිබෙනවායි කියන එක මට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ වැඩපිළිවෙල තුල අපි නිර්හංකාර කුහකකමක් නැතුව අපි බොහොම දියුණු දේශපාලනයක් කරන්නට ඕන. අපේ අරමුණ තමයි 69 ලක්ෂයක් අනුමත කරපු ප්‍රතිපත්තිය සඳහා අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. අපේ පූර්ණ ශක්තිය ලබා දෙනවා. ඒ වගේම මම කියන්නට කැමති මම විශ්වාස කරන නව දැක්ම තුල, මේක මට නව දැක්මක් නෙවෙයි, මේක මගේ පපුවේ තියෙන දෙයක්. අපි ස්වාධීන රටක්, ස්වාධීන දේශයක්. රටේ අපේකම, නගරේකම, ගමේකම සංස්කෘතිය, සભ્યත්වය රැකගෙන අපි අභිමානවත් පුරවැසියන් හැටියට ජීවත් වෙන්නට ඕන. අපි කිසිම රටකට යටත් විය යුතු නැහැ. හැබැයි අපි හැම රටක් එක්කම ආත්මාභිමාණයෙන් ගනුදෙනු කරන්නට ඕන. රටේ ස්වෛරීත්වය, බහුමික ඛණ්ඩතාවය, ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය සුරකිමින් මොනම ආකාරයකින්වත් රටේ පුරවැසියන් පාවලා දෙන්නේ නැතුව පක්ෂ දේශපාලනය වෙනම කාරණාවක්. නමුත් අවසානයේ කවුරු වුණත් අපේ රටේ ජනතාව අපි පාවලා දෙන්නට හොඳ නැහැ පිට රැටියන්ට, වෙනත් රටවල් වල. මේවා ඉතින් මේ අමුතුවෙන් කියන්න දේවල් නෙවෙයි. මේවා ඉතින් සජිත් ප්‍රේමදාසගේ පපුවේ හදවතේ ඒ වගේම මම කියපු දේවල්. හැබැයි ඉතින් ඔක්කොම යටපත් වෙලා තිබුණේ අර වෙනත් ඔය එක එක බහුබූත කතා ඉස්මතු වුණු නිසා. ඒ නිසා මිත්‍රවරුනි, මම ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ කියනවා, ජාත්‍යන්තරයත් සමග අත්සන් කරලා තිබෙන හැම ගිවිසුමක් ගැනම හොයලා බලන්නට ඕන. ඒ හැම ගිවිසුමක්ම ගැන හොයලා බලලා රටට අහිතකර දේවල් තිබෙනවා නම් අපි ඒ ගිවිසුම් වලින් ඉවත් වෙන්නට ඕන. දැන් පෞගිය කාලෙම කිව්වා ඒ අත්සන් කරලා තිබෙන ගිවිසුම් රටට හානියක් වන, රටට විනයක් වන ඒ ගිවිසුම් කියලා. දැන් අපි ලෑස්ති ඒ ගිවිසුම් ටික හොයලා බලලා රටට නරක දේවල් තිබෙනවා නම්, අහිතකර දේවල් තිබෙනවා නම් ඒ ගිවිසුම් ඔක්කොම ටික ඉරලා දමන්නට ඕන. දැන් මට මතකයි මගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර මේ අවසාන මොහොතේ වගේ මන් දන්නේ මොනෝ ඔළුවේ තියාගෙන මේවා ඉදිරිපත් කරාද කියලා MCC ගිවිසුම අස්සම් කරන්නට ඕනේ කියලා අපේ කොටසක් යෝජනා කරා. මන් දන්නේ ඒකමව දිනවන්න පරදවන්න කරපු වැඩක්ද කියලා. ඒක රටේ ජනතාව දන්නවා මොන වගේ අරමුණක් ඇතුව එහෙම කරාද කියලා. කොහොම හරි MCC ගිවිසුම රටට මහා හානිකර ගිවිසුමක් හැටියට අපේ ප්‍රතිවාදීන් ඉදිරිපත් කරනකොට 69 ලක්ෂයක් කිව්වා හරි. 69 ලක්ෂයක් කිව්වා මේ MCC ගිවිසුම ඉරලා දමන්නට ඕනේ කියලා. අපිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්නට අපිට අවසර පත්‍ර ගන්නට සිදු වෙයි කිව්වා. ටිකට් පත් ගන්නට සිද්ධ වෙයි කිව්වා. පිටරටින් අවසරය ගන්න සිද්ධ වෙයි කිව්වා. ඉතින් මම මේ අවස්ථාවේ කියනවා අපි අද්දක උස්සලම කියනවා
මේ එම්සීසී කිවිසුම ගැන ආයේ කතා බතා නැහැ. කෑලි කෑලි වලට ඉරලා මේක කුණුබක් කියට දාන්න. මේක ඉවරයක් කරන්න. දැන් මන් දැක්ක මේ පහුගිය දවස්වල කවුදෝ කියනවා මේ නැ නැ එම්සීසී කිවිසුමේ 70%ක් හොඳයිලු 30ක් විතරු නරක. දැන් මේ 70 30 කතාව මේ මට නම් ඇහුන්නේ නැහැ ජනාධිපතිවරණ කාලේ. අපිට කියපු දේ තමයි මේ එම්සීසී කිවිසුම හරහා රටට සතුරුකමක් කරන්න කියලා. මේ රට පාවා දෙනවයි කිව්වා. මේ රට විකුණනවයි කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම 69 ලක්ෂයක් කිව්වා. ඔව් මේ කියන කතාව හරි කියලා. ඉතින් අපි මේ 69 ලක්ෂයක බහුතර මතයට හිස නමන්නට ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඉතින් මං කැමති විපක්ෂයේ සියලු දෙනයි ආණ්ඩු පක්ෂයේ සියලු දෙනයි ගාලු මෝදොර පිටියටම ගිහිල්ලා අපි එකට මේක ඉරලා දාමු. එම්සීසී කිවිසුම. බලස්සියකට. අපි ඒක කරමු. මේ දේශපාලන වශයෙන් තර්ක දිනන්න නේ මම මේක කියන්නේ. අර 69 ලක්ෂයක් වූ ජනතාව එයාගේ වරමට අපි කටිනාකම දෙන්නට අන්නේ නිසා මිත්‍රවරුනි මම මේ ටඩිය දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. දැන් ජනාධිපතිවරණ පසුබෑමින් පස්සේ දැන් ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙනවා. මඩපත්තර ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා මේ සජිත් ප්‍රේමදාසව එළවල දමන. සජිත් ප්‍රේමදාසට UNP එකේ තැනක් නැහැයි. සජිත් ප්‍රේමදාස තමයි දැන් මේ පහුගිය අවුරුදු කාලයක් පුරාවටම UNP එක කාපු මිනිස්සයා. එහෙම කැලෑපත්‍ර ගහලා දැන් ඉස්සෙල්ලම එවලා තියෙන ආමේ දින කැලෑපත්‍රෙකුත් එවලා තියෙනවා. මේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලට මේ හැමෝටම එවලා. ඉතින් අනේ දෙයනේ කැලෑපත්‍ර ගැහුවට කමක් නැහැ. අඩු ගානේ ජනාධිපතිවරණේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අච්චු ගහන්න පොඩියම් හෝ මුදලක් හරි දුන්නා නම් ලොකු දෙයක් නේ. එහෙනම් අපිට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ටික ගම්වල මේට වැඩි ඉක්මනින් බෙදන්නට තිබුණා. ඒ පරක් වෙලා හමුනේ තිබුණු මූල්‍ය ප්‍රශ්න නිසා. වෙන මොනවත් නෙමෙයි. ඒ නිසා දැන් මං හිතන්නේ ඕන තරම් මුදල් තියෙනවා කැලෑපත්‍ර ගන්න. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මේ කැලෑපත්‍ර විශ්වාස කරලා එක්සත් ජාතික පාක්ෂිකයෝ කියනවා නම් සජිත් ප්‍රේමදාස ගෙදර ඵලයන් කියලා මම ලෑස්ති ගෙදර යන්න. මම අනිවාර්යෙන්ම ලෑස්ති ඔක්කොම අත්හරින්න. මට මේ මන්ත්‍රීකම් මට මේ පක්ෂ දේශපාලනය මේව නැති වුණයි කියලා මම මැරෙන්නේ නැහැ. දැන් සමහර අයට මේව නැතුවම බෑනේ. මේක බදාගෙන ඉන්න ඕනේ සදාකාලිකවම. චිරහත් කාලයක් බදාගෙන ඉන්නට ඕන කට්ටියත් ඉන්නවා. අනේ මට නම් එහෙම නෑ. මට අත්හරින්න බොහොම ලේසියෙන් පුළුවන්. හැබැයි මේ දෙන්නේ තුන් දෙනෙක් එක්කහුව වෙලා ගහන කැලෑපත්‍ර වලට මගේ අනාගතේ තීන්දුව කරන්න බෑ. මගේ අනාගතේ තීන්දුව කරන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ තමුන්නාන්සේලාටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම බය නැතුව කියනවා. ඕනම කෙනෙක් යෝජනා කරලා ඉස්තර කරන්න සජිත් ප්‍රේමදාස ගෙදර ඵලයන් කියලා මේ දැන් කරන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යෝජනා ඉස්තරකම් එලිපිට කරන්න ඕන. මේව මේ කාමරස්සේ කරගෙන හරියන්නේ නැහැ. 3-4 දෙනෙක් එක්කහුව කරගෙන තමන්ට යස් 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 කියන කට්ටිය එක්කහුව කරගෙන යෝජනා ඉස්තර කරලා හරියන්නේ නැහැ. මේ එලිපිට කරන්නට ඕන. ඉතින් මම විවෘත අභියෝගයක් කරනවා. මේ ඉන්නේ අගලවත්ත එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩලයේ සාමාජිකයෝ ඉන්නේ. ඔන්න මං කියනවා. ඔන්න මං නිදහස දෙනවා. යෝජනා කරලා ඉස්තිර කරන්න සජිත් ගෙදර ඵලයන් කියලා මං යන්නම් ගෙදර. මම ලෑස්ති. ඒ නිසා මිත්‍රවරුනි ජනතාවගේ මතයට මම බය නැහැ. ජනතාවගේ මතයට මම බියවන්නේ නැහැ. මගේ අරමුණ වෙලා තිබෙන්නේ ඊළඟ මහමැතිවරණේ අපි ජයග්‍රහණය කරවලා පීඩී අවේරත්න මැතිතුමාව අගලවත්ත ආසනෙන් අපි යවන්න ඕන පාර්ලිමේන්තුවට. ඒකයි අපේ බලාපොරොත්තු.
ඒක අපේ පැතුම. ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම මේ ස්තුති වටය අවසන් කරලා, මම දන්නව අනිවාර්යයෙන්ම මේ ස්තුති වටය කරලා ඉවරනකොට මම හොඳටම හෙම්බත් වෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඒ හෙම්බත් වුණෙන් පස්සේ මට තව ආයේ හෙම්බත් වෙන්න එනවා, මේ මහමැතිවරණයටත් යන්න වෙනවා මේ 154 මම ඒකත් කරන්න ලෑස්ති. ඒ නිසා මම මේටදී දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම පීඩි අවේරත්න මැතිතුමා ප්‍රමුඛ වලල්ලාවිට අගලවත්ත පාලින්ද නුවර සභාපතිතුමන්ලා, විපක්ෂ නායකතුමන්ලා, උපසභාපතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා, අපේක්ෂකතුමන්ලා, අපේක්ෂකතුමියන්ලා, එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සංවිධායක මහත්ම මහත්මීන්, අනුබද්ධ සංවිධාන කොටින්ම කිව්වොත් මේ ආසනයේ වසම් 128 ඡන්ද මැදිස්ථාන බල ප්‍රදේශ 89 28744 අපට ශක්තිය ලබා දුන්නු කිසිම කෙනෙක් අපි අමතක කරන්නේ. අපි සදාකාලිකව ඔබතුමන්ලට ණය ගැති, ඔබතුමන්ලට ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන්ම නුදුරු අනාගතයේදී ඔබතුමන්ලාට කෙලෙහි ගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම නැවතත් වරක් පොඩ්ඩක් රටේම ගාන කියන්න ඕනේ, අපේ මාධ්‍යවේදී තුමන්ලට කියන්න ඕනේ. අර 56 ලක්ෂය මේ දල වශයෙන් කිව්වේ 55,64,239 රටෙන්ම ආශිර්වාදය ලබා දුන්නු සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරමින් ඔබ සැම දෙනාගේම අනාගතය ජය.